COVID-19 virus ආසාදනය වී මෙරට සිදු වූ 21 වන මරණය ඊ දින වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ වැලිසර ලයරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි වයස අවුරුදු 40ක පිරිමි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. මිය ගිය අදාළ පුද්ගලයා අධි රුධිර පීඩනය හා ශ්වසන පද්ධතියේ ආසාදිත තත්ත්වයක් හේතුවෙන් පසුගිය 23 වනදා රෝහල්ගත වී තිබෙනවා. සිදු කළ පළමු PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වී නොමැති අතර මිය යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදු කළ දෙවන PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇත්තේ. COVID-19 වෛරස ආසාදනය වූ නව රෝගීන් 397 දිනක පිළිබඳව ඊ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 11,000 සීමාව ඉක්මවා ගිය බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයන් 397 දෙනෙකු වාර්තා වෙනවා. මේ 397න් බහුතරයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 179ක්, ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් 93ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 33 දෙනෙක් වශයෙන්. පසුගිය දින 3 සහ මේ දින 7ක් ගත්තම යම්කිසි පුද්ගලයෙක්ට ආසාදිතය පත් වෙලා තිබෙනවා නම් ඒ පැතිරීමට තියෙන අවකාශ අඩු කිරීම සඳහා තමයි මේ ආකාරයේ නිරෝධායනද නීතිය පනවීමට කටයුතු කරනු ලැබුවේ. මෙහිදී විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ මෙම නිරෝධායන නීතිය පවත්වාගෙන ප්‍රදේශවල ජනතාව නිවෙස් වලට රැඳී ඉඳලා හැකි තාක් දුරට ජනතාව සමග සම්බන්ධ නොවී සිටීමට වග බලාගත්තොත් අපිට මේ දින 10 තුළ මේ පැතිරීම වළක්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා කියලා අපි හිතනවා. බොරැල්ල පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් 8 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. පෙරේදා දින සිදු කළ PCR පරීක්ෂණ 10ක් අතුරින් 8 දිනකු ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි බොරැල්ල පොලිසිය ස්ථානාධිපතිවරයා සියතා පගල විමසීමකදී සඳහන් කළේ. ඒ අනුව බොරැල්ල පොලිසිය නිලධාරීන් 29 දිනකු සොය නිරෝධායනය සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පොලිස් නිලධාරීන් කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. පොලිසිය තුල ආසාදිතයෝ මේ වන විට 135කට ආසන්න සංඛ්‍යාවක් කියලා තියෙනවා. මේ ආසාදිතයින් බිහි වෙන්නේ දැනට නිරෝධායන මධ්‍යස්ථානවලින් නැත්නම් නිරෝධායනය සඳහා යොමු කර තිබෙන කඳවුරුවලින්. ඒ නිසා පොලිසියේ සමස්තය තුල ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ නැහැ. නිරෝධායන කඳවුරුවලින් තමයි මේ ආසාදිතයෝ බිහි වෙන්නේ. මේ බිහිවීම පටන් ගත්තේ විශේෂයෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයට ගිය පොලිස් භෝජනාගාර පාලකවරුන්ගෙන්. මෙය දැන් අපි පාලනය කර තිබෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයෝ බිහි වෙනවා. කෙසේ වෙතත් සාමාන්‍ය පොලිස් රාජකාරිය සුපුරුදු පරිදි සිදු කිරීමට අවශ්‍ය සියලුම පියවර අපි ගෙන තිබෙනවා. කුඩා පයාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මොහු ත්‍රිවිල් රථ රියදුරක ලෙස සේවය කළ පුද්ගලයෙකු වන අතර ඔහු ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයින් 27 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. පන්නල ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු සුළු සේවකයින් තිදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව නේවල පාර හා ආසිරිගම යන ගම්මාන දෙක හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එම ගම්මාන දෙකෙහි පවුල් 33කට අයත් පුද්ගලින් පිරිසක් නිරෝධායනය කිරීමටද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මෙ අතර හොරණ ප්‍රදේශයේ සේවකයින් 5000කට අධික සංඛ්‍යාවක් සේවය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවකින්ද කොවිඩ් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වී ඇති බව හොරණ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අපකල විමසීමකදී සඳහන් කළා. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මෙලෙස අදහස් පළ කළා. හෙට දවසේ තීරණ ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන කියලා අපි යෝජනා කරනවා. රට පුරා විවිධ තැන්වලින් මේ උපපුකුරු මතුවීමේ ප්‍රවණතාවයක් මතුවලා තියෙනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා විශේෂයෙන්ම අර ඊයේ දවසේ තුල අපිට රෝගියෙක් දෙන්නෙක් වාර්තා වෙච්ච සමහර දැන් හොරණ ප්‍රදේශයේ වගේ ඇඟලුම් කම්හලෙන් රෝගීන් තව යම් ප්‍රමාණයක් වාර්තා වෙමින් තියෙනවායි කියන කාරණේ. ඒතකොට මේ සමහර ඇඟලුම් කම්හල් ඇතුලේ 5000ක 6000ක සේවක පිරිසක් ඉන්නවා. ඒතකොට අපිට මේ මොහොතේ කොහෙත්ම දරා ගන්න බැහැ අර මිනුවන්ගොඩ පොකුර වගේ, පෑලියගොඩ පොකුර වගේ තවත් පොකුරක් කෙටි කාලයක් ඇතුළත නිර්මාණය වුණා. ඒ පොකුර හොරණ ප්‍රදේශයේ නිර්මාණය වුණොත් ඒක ඉතාම භයානක තත්ත්වයක්. ඒ නිසා විශේෂයෙන්ම රජයේ වෛද්‍යාලින් සංගම විදිහට කියන්නේ මේ උපපොකුරු නිර්මාණය වීම සඳහා ඉඩකඩ තියන්න එපා. නැත්නම් බොහොම ඉක්මනට මේක හඳුනාගෙන එතනින් එහාට පාලනය වීම වළක්වීම ගත හැකි හැම පියවරක්ම සංචරණ සීමාවත් එක්ක ගත යුතුයි කියන තැන අපි ඉන්නවා. විශේෂයෙන් හෙට දවසේ අපේ විධායක සභාව තියෙනවා. එතෙන්දී අපි මේ සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කරලා රජයට ජනාධිපතිතුමාට මෙතනින් එහාට ගන්න පියවර සම්බන්ධයෙන් තවදුරටත් අපි අපේ යෝජනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් මං හිතන්නේ අපි හැමෝම වගකීම් සහගත තීරණයක් බලධාරීන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙයි කියලා අපේක්ෂා කරනවා. ඒ වගේම ජනතාවට අපි විශේෂයෙන් කියනවා ඔබට ලොකු වගකීමක් තියෙනවා.
තියෙනවා ඔබ අතේ තමයි තියෙන්නේ මෙතනින් ඉහාට මේ රෝගේ කොහෙටද ගෙනියන්නේ කියලා අපේ රට ඇතුලේ මිනී කඳු ගොඩ ගැහෙන තත්ත්වයට යනවාද කියලා තීරණය කරන්නේ ඔබ අද දවසේ වගකීම් සහගතව හැසිරීමත් එක්ක පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පළ කළේ මෙවන් අදහසක් දැනට පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසාල ආශ්‍රිතව පැතිර ගිය පොකුර තමයි මේ වෙදි දිවයින පුරා පැතිරිලා යම් අවදානම්කාරී තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා අපි ඇත්තටම මත්ස්‍ය වෙළඳපොළවල් වසාදාන්න දීවර වෙළඳසාල වසාදාන්න කටයුතු කරලා තියෙන්නේ මේ තුලින් තවදුරටත් කොවිඩ් 19 වසංගතය නිරෝගී මිනිස්සුන්ට පැතිරෙයි කියන අවදානම නිසා කෙසේ වෙතත් දැන් මත්ස්‍ය වෙළඳපොළවල් වල ඉන්න අවදානම් කණ්ඩායම් පාර දෙපසට ඇවිල්ලා මත්ස්‍යයන් අලෙවි කරන්න උත්සාහ දරුවොත් යම් අවදානම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙන්න පුළුවන් විශේෂයෙන්ම අවදානමක් නැහැ කියලා අනුමැතියක් ඇතුව පමණයි එහෙම වෙළඳාමක් කරනවා නම් කරන්න පුළුවන් එහෙම නොමැතිව කටයුතු කරොත් අපි මාර්ගය දෙපස හෝ වසා දමන ලද මත්ස්‍ය වෙළඳසාලක් අසල හෝ වෙනත් ස්ථානයක අවදානම් කෙනෙක් දීවරයක් විදිහට හෝ මත්ස්‍ය නලවි කිරීම කටයුත්තක නිරත වුණොත් නිරෝධායන නීති උල්ලංඝනය කරන ලද වරදට මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවරනවා විශේෂයෙන්ම මාස 3ක සිරදඬුවමක් හෝ එහෙම නැත්නම් රුපියල් දසදහසක දඩයකට යටත් වෙන්න ඉඩ තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණයේ එහෙම දඬුවමක් නියම කරන්න පුළුවන් ඔවුන්ට එරෙහිව දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.